කිස්තුවර්ස 2019 වූ ජූලි මාස 9 වෙනි දින පුර සතවක තිතියලත් කුජ දින ඉර උදාව පෙරවරු 6:01 වන අතර ඉර බැසීම පස්වරු 6:31 සිද්ධ වෙනවා. රාහු කාලයේ සවස 3:23 සිට සවස 4:57 දක්වා පවතිනවා. දවසේ දිව්‍යම සුබ මුහූර්තයේ පෙරවරු 8:01 ආරම්භ වන අතර මරු සිටින දිසාව බස්නාහිර වන අතර සුබ දිසාව දකුණ චන්ද්‍රයටත් හත නැගත පස්වරු 5:20 අවසන් වෙලා කුජට අයත් සිත නැගත උදාවනව. මේෂ ලග්නය ලග්නාධිපතිය 4 වෙන්නේ ගමන් කරනවා. චන්ද්‍රය 6 වෙන්නේ. මේෂ ලග්නය කියන්නේ ශාරීර පීඩා ඇතිවන දවසක් හැටියට තමයි අද පෙන්වුම් කරන්නේ. පපුවේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්, වේදනාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, සතුරු බය ඇති වෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. වෘෂභ ලග්නය ලග්නාධිපති ධනස්ථානයේ චන්ද්‍රය 5 වෙන්නේ ගමන් කරන අද දවස තුළ විශේෂයෙන් හදිසි ධනලාභ වගේ දේවල් ඇති කරන වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන් තමන්ට දිනුවත් ලාභ ප්‍රයෝජන ඇතිවන දවසක් වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මංගල යෝග උදාවන දවසක් ඔබට. මිතුන ලග්නේ ලග්නාධිපති බුදු වික්‍රමස්ථානයේ චන්ද්‍රය 4 වෙනි ගමන් කරන අද දවස මිතුන ලග්න හිමියන්ට තරමක් දුරට වාසිදායක දවසක් හැටියට අද දවස පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අධික සෙන් අමාරු දේවල් ඇති වුණත් ඒවා ඉතා ඉක්මනින් සුවවන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. දින දෙකමාරක් වගේ දුර්පව යනකම් එමාසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා වික්‍රමස්ථානයේ ගමන් කරන අද දවස ඔබට සුබදායි දවසක් නොවන බව තමයි පෙන්වා දෙන්නේ තියෙන්නේ කටක ලග්න හිමියන්ට. ඔබට අද දවසේ සතුරන්ගෙන් කරදර, ඔබේ ඉන්නවනේ සතුරු කියන්නේ ඔබට විරුද්ධව ක්‍රියා කරන අය, ඒ අයගෙන් ඔබට කරදර ඇතිවන දවසක්. ඒකෙන් තමයි බොහොම ඉවසීමෙන් දුරදිග බලලා වැඩකටයුතු කරන්න ඕන දවසක් හැටියට පෙන්වා දෙනවා. සිංහ ලග්නේ අද දවසේ ලග්නාධිපති ආයස්ථානයේ ගමන් කරනවා චන්ද්‍රය ධනස්ථානයේ. සිංහ ලග්න හිමියන්ට අද දවසේ සතුරන් පරාජය වෙන, බලාපොරොත්තු සාර්ථක වෙන, මිලමුදල් ලාභ ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපති ආයස්ථානයේ චන්ද්‍රය ලග්නේ ගමන් කරන අද දවසේ ඔබ තියෙන තරමක් දන් දෙන්න පුළුවන් දවසක් වෙනවා ඔබට. ඔබගේ සංසාර ගමනේ අද හොඳම දවස වෙන්න පුළුවන්. දීම තුලින් දානයනේ මූලිකම දේ. ඒ වගේම ඔබ අද දවසේ ඊටාම විශාල පුණ්‍ය කටයුතු කරමින් සසර ගමනට පින් රැස් කරගන්න දවසක් හැටියට පෙන්වනවා. ලොතරැයි වාසනා හදිසි ධනලාභත් ඔබ අද දවසේ බලාපොරොත්තු වෙනවා නම් ඒක සාර්ථක වන දවසක් හැටියට දෙන්න පුළුවන්කම තියෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ සෙනසුරු වික්‍රමස්ථානයේ ගමන් කරන චන්ද්‍රය 12 වෙන්නේ අද දවස ඔබට. එම නිසා සුබදායි දවසක් හැටියට මම පෙන්වා දෙනවා. ආර්ථික අතින් ඔබට මිල මුදල් අතින් සුපිරිම දවසක් කියලා පෙන්වා දෙනවා. උච්චක ලග්නේ ලග්නාධිපති කුජ පුණ්‍යස්ථානයේ චන්ද්‍රය ආයස්ථානයේ ගමන් කරන අද දවස උච්චක ලග්න හිමියන්ට හදිසි ධනලාභ ලැබෙන දවසක්, නිරෝගී දවසක් ඔබට. අසනීපයක් තිබෙන එක සුව වෙනවා අද දවසේ ඔබට. ඒ තරම් සුබදායි දවසක් කාලෙකට පස්සේ ඔන්න උච්චක ලග්න හිමියන්ට අද දවස. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වෙනි චන්ද්‍රය ආයස්ථානයේ ගමන් කරන අද චන්ද්‍රය 10 වෙනි ගමන් කරන අද දවස ධනු ලග්න හිමියන්ට තරමක් දුරට මිල මුදල් ලාභ ලැබෙන දවසක්. මෙතෙක් කල ඔබට ඒ තරම් හොඳ දසාවක් හොඳ කාලයක් තිබෙන්නේ නැහැ. නමුත් චන්ද්‍රය ගමන් කරන තිතිය අනුව අද ඔබට හොඳ දවසක්. මකර ලග්නේ ලග්නාධිපති 12 වෙනි චන්ද්‍රය පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස මකර ලග්න හිමියන්ට තරමක් දුරට අධික වියදම් ඇති කරන දවසක්. හිරංග හිරේ ඉලංගු වැටෙන්න පුළුවන් දවසක් වෙන්න පුළුවන්. නඩු හබෝල්ට අනවශ්‍ය නඩු හබෝල්ට පැටලෙන දවසක් වෙන්න පුළුවන්.
එදා පිරිවිසමින් කටයුතු කරන්න ඕන දවසක් මකර ලග්න හිමියෝ. කුම්භලග්න න්‍යායස්ථානාධිපති සෙනසුරුව අයස්ථානයේ ගමන් කරනවා ලග්නාධිපතියා. චන්ද්‍රය අටවැන්නේ ගමන් කරන අද දවසේ ඔබට මිල මුදල් ලාභ ලැබෙන දවසක්. ඔබගේ රැකියාවේ පඩි වැඩිවීම වෙන්න පුළුවන් දවසක්. ඔබට මෙතෙක් නොලැබිච්ච ඇරියස් එකක් නැත්තම් ඔබට ගෙවන්න තිබිච්ච ලොකු මුදලක් අද දවසේ අතරපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ විශේෂ ධනලාභයක් හිමි වෙනවා. එකලොතරයකින් වෙන්න පුළුවන්, රැකියාවෙන් වෙන්න පුළුවන්, මොන අර්ථින් යෝ එක සිද්ධ වෙන මීන ලග්නේ. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ චන්ද්‍රය හත්වැන්නේ ගමන් කරන අද දවස මීන ලග්න හිමියන්ට බොහෝම සුබ දවසක්, හදිසි ධනලාභ ඇති වෙන දවසක්, ඔබගේ පොකට් එක සරු වෙන දවසක් කියලා පෙන්වා දෙනවා. පෙරපිනවතු වෙන දවසක්. තෙරුවන් සරණයි.